බටහිර වෛද්‍ය තාක්ෂණය මේ වෙනකොට පුදුම හිතෙන විදිහට දියුණු වෙලා තියෙනවා. මේ වෙනකොට වෛද්‍යවරුන්ට අවයව බද්ධ කරන්න වගේම තවත් ලෙඩ රෝග දහස් ගාණක් නිට්ටාවටම හොඳ වෙන්න බෙහෙත් කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් හැම රටකම වෛද්‍යවරු තාමත් අසරණ වෙන ලෙඩ රෝග මේ ලෝකේ නැතුවමත් නෙවෙයි. ඒ විදිහට මේ ලෝකේ පුරාම එක එක ළමයි හිතා ගන්න බැරි විදිහට උපතින්ම ඇති වෙන රෝග තත්ත්ව එක්ක උපදිනවා. මේ සමහර ළමයි ඉපදිලා ඉන්න තත්ත්ව දැක්කාම ඒව ඇත්තම දේවල්ද කියලාවත් අපිට හිතා ගන්න බැරි තරම්. ඔබ කවදාවත් යෝධ කකුල් තියෙන දරුවෙක් ගැන අහලා තියෙනවද? ඒ වගේම දිය කිඳුරියක් කියලා හඳුන්වන දැරිවිය ගැන දන්නවද? මේ දේවල් ඔබව සංවේගයට පත් කරන්න කියන දේවල් විතරක් නෙවෙයි. මේ වගේ තත්ත්ව තියෙන ළමයි අපේ පෘථිවියේ ඇත්තටම ඉන්නවා. ඒ විදිහට අද අපි කතා කරන්න යන්නේ අසාමාන්‍ය විදිහට ඉපදුන පුදුම හිතෙන ළමයි ගැන. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ යෝධ අත්තියන දරුවෙක් ගැන. අවුරුදු 8ක් වයස මොහමඩ් කලීඩ් කියලා හඳුන්වන මේ දරුවා තමන්ගේ දෙමව්පියෝ එක්ක ජීවත් වෙන්නේ ඉන්දියාවේ ජාඛන්ද් කියන ගමේ. යෝධ අත්තියන දරුවා කියලා හඳුන්වන මේ දරුවා ගැන ලෝකයට මුලින්ම 2015 අවුරුද්දේදී තමයි සමාජ මාධ්‍ය වලින් දැනගන්න ලැබුණේ. මේ දරුවා පීඩා විඳින රෝගය ගොඩක් දුර්ලභ රෝගයක් නිසා තමයි මේ අත් මේ විදිහට විශාල වෙලා තියෙන්නේ. තාමත් වෛද්‍යවරුනම් මේ රෝගයට කිසිම ප්‍රතිකාරයක් හොයාගන්න සමත් වෙලා නැහැ. මේ කලීම්ගේ එක අතක් අඟල් 13කට වැඩිය දිගයි වගේම කිලෝග්‍රෑම් 8ක් විතර බරයි. මේ දරුවට තියෙන්නේ රෝග තත්ත්වයක් කියලා දැන දැනත් ගමේ මිනිස්සු මේ දරුවට ගොඩක් අපහාස කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි වෛද්‍යවරුනම් මේ අත් ආපහු සාමාන්‍ය තත්ත්වයට ගන්න දරුවට පොරොන්දු වෙලා මේ රෝගය ගැන තාමත් පරීක්ෂණ කරනවලු. ඊළඟට අපි කතා කරන්නේ විශාල කකුල් දෙකක් තියෙන දරුවෙක් ගැන. අපි මුලින්ම කතා කරපු දරුවා ඉපදුන තත්ත්වය ඇත්තටම පුදුමයි කියලා ඔබ හිතනවා නම් මේ වින්ස්ටන් ඕ කැච් කියන දරුවා ගැන අහුවාම ඔබ තවත් පුදුම වෙයි. 2013 අවුරුද්දේදී අපි අතරින් සමුගත්ත මේ අවුරුදු 10ක් වයස දරුවා එලිපන්ටයිසිස් කියන ගොඩක් දුර්ලභ රෝගයෙන් තමයි පීඩා විඳලා තියෙන්නේ. මේ ලෙඩේ නිසා ඇඟට වඩා ගොඩක් වේගයෙන් මේ දරුවගේ කකුල් හැමදාම වර්ධනය වෙලා තමයි මේ යෝධ කකුල් ඇති වෙලා තියෙන්නේ. සැත්කමක් කරලා මේ තත්ත්වය හරිගස්සන්න වෛද්‍යවරු සූදානම් වෙලා හිටියත් හදිස්සියේම ඇති වුණ හෘදයාබාධයක් හින්දා මේ දරුවා මැරිලා ගියා. ඒ කොහොම වුණත් අදටත් මේ දරුවා ලෝකයේ හිතාගන්න බැරි විදිහට ඉපදුන අමුතුම දරුවෙක් වෙනවා. ගොඩක් අයගේ ඇඟේ උපන් ලප තියෙනවා. හැබැයි මේ උපන් ලපයක් අපේ මූණෙන් භාගයක්ම වහගෙන ආවොත් මොනව වෙයිද? අන්න එහෙම ඉපදුන දරුවෙක් තමයි මේ අවුරුදු 8ක් වයස චීනයේ අං චී කියලා හඳුන්වන්නේ. මේ දරුවා උපදිනකොට මූණේ එක පැත්තකුත් වහගෙනම රෝමත් පිරුණ විශාල උපන් ලපයක් තිබිලා තියෙනවා. මේ සමාජේ ගොඩක් දුෂ්ට තැනක් නිසා මේ දරුවටත් ගොඩක් වෙනස්කම් වගේම අපහාස මේ සිද්ධිය හින්දා ලැබුණා. හැබැයි චීනයේම ප්ලාස්ටික් සැත්කම් කරන වෛද්‍ය ආයතනයකින් පස්සේ මේ දරුවට නොමිලේ ප්ලාස්ටික් සැත්කමක් කරලා දෙන්න තීරණය කරලා තියෙනවා. ඊට පස්සේ මේ දරුවගේ මූණෙන් සම්පූර්ණ මස් තට්ටුවක්ම වෛද්‍යවරු අයින් කරලා ආපහු සාමාන්‍ය පෙනුමක් දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ රතුම රතු නහයක් එක්ක ඉපදුන කොනී ලොයිඩ් කියන දරුවා ගැන. බැලූ බැල්මට නම් මේ දරුවා අර විකට යොදාන බොරු රතු නහයක් දාගෙන ඉන්නවා වගේ කියලා තමයි අපිට පේන්නේ. මේ දරුවා ඉපදිලා සති 4ක් වගේ වෙනකොට දරුවගේ නහයේ තියෙන උපන් ලපයක් වගේ එකක් එන්න එන්න විශාල වෙනවා කියලා දරුවගේ දෙමව්පියන්ට දැනුණා. පිටින් පේනකොට ඇත්තටම හුරතල් දෙයක් වගේ පෙනුනත් මේ උපන් ලපය පිටින් පේනවා වගේම ඇඟ ඇතුළේ වර්ධනය වෙනවා කියලා හොයාගත්ත වෛද්‍යවරු කිව්ව විදිහට මේකට පිළියමක් කළේ නැත්තම් දරුවා ලේ ගිහින් මැරෙන්න පවා පුළුවන්ලු. හැබැයි මිහිපිට දෙවිවරු වෙන මේ වෛද්‍යවරු පැය 4ක් විතර කරපු සැත්කමකට පස්සේ මේ දරුවගේ නහය රතු කොටස අයින් කරලා දැම්මා. දැන් මේ දරුවා නම් Tamanගේ රතු නහය අතීතයට දීලා සතුටින් ජීවත් වෙනවා.
ඊළඟට අපි කතා කරන්නේ මිලාග්‍රෝ සීරාන් එහෙමත් නැත්නම් දියකිඳුරු දරුවා කියලා හඳුන්වන දරුවා ගැන. ඔබත් දියකිඳුරියෝ කියන්නේ බොරුවක් කියලා හිතනවා නම් මේ දරුවා ගැන ඔබ කවදාවත් අහලා නැහැ. පේරුවල ජීවත් වෙන මේ පුංචි දරුවා ඉපදෙනකොටම සරානෝමීලියා එහෙමත් නැත්නම් මර්මයිඩ් සින්ඩ්‍රෝම් කියන දුර්ලභ ලෙඩේ මේ දරුවට තිබිලා තියෙනවා. ඒ විදිහට මේ දරුවගේ කකුල් දෙකම දණිස්සෙන් පහළදී එකට බද්ධ වෙලා තනි කොටසක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේ තත්ත්වයේ හින්දා මේ දරුවට ඇවිදින්න විදිහක් තිබිලා නැහැ. හැමතැනම තවත් කෙනෙක් වඩාගෙනම ගෙනියන්න ඕන වුණ මේ දරුවට මිනිස්සු දියකිඳුරු දරුවා කියලා තමයි කතා කළේ. ගොඩක් පරීක්ෂණ කරලා වෛද්‍යවරු සැත්කම් ගොඩකින් පස්සේ මේ දරුවගේ කකුල් දෙක වෙන් කරන්න සමත් වුණා. ඊට පස්සේ මේ දරුවට සාමාන්‍ය විදිහට ඇවිදින්නත් පුළුවන් වුණා. මේ වගේ ගොඩක් දුර්ලභ උපතෙදිම ඇතිවෙන රෝග මතුවෙන්නේ උපත් ලක්ෂයකින් වගේ එක දරුවෙක්ට විතරයි. මේ සිද්ධිය කොච්චර බරපතලද කියනවා නම් මෙහෙම ශරීරයේ පහළ කොටස හා වෙලා උපදින සමහර දරුවන්ගේ වකුගඩුවත් සමහර වෙලාවට හරියට පිහිටන්නේ නැහැ. මේ හා සමානම හේතුවක් හින්දා වකුගඩු අක්‍රිය වෙලා මේ දරුවත් අවුරුදු 15දී අපි අතරින් සමුගත්තා. ඊළඟට අපි කතා කරන්නේ ෂයිලෝ පෙපින් කියලා හඳුන්වන දරුවා ගැන. කලින් අපි කතා කරපු මිලාග්‍රෝ දරුවා වගේම මේ දරුවත් මර්මයිඩ් සින්ඩ්‍රෝම් එකෙන් පීඩා විඳපු දරුවෙක්. 1999 අවුරුද්දේ ඉපදුන මේ දරුවත් ඉපදෙනකොටම හිටපු තත්වය දරුවෝ වැඩි කාලයක් ජීවත් වෙන තත්වයක් නම් නෙවෙයි. මේ දරුවගේ කකුල් එකට හා වෙලා තියෙන එකට වඩා භයානකම දේ උනේ මේ දරුවට සමහර අවයව පිහිටලා නොතිබ්බ එක. උදාහරණයක් විදිහට මේ දරුවට ගර්භාෂයක් මූත්‍රාශයක් වගේම මහා බඩවැලකුත් පිහිටලා තිබිලා නැහැ. ඒ වගේම මේ දරුවට මූත්‍රා කරන්න මූත්‍රා මාර්ගයක්වත් පිහිටලා නැහැ. ඒ වගේ භයානක තත්ව ගොඩක් තිබුණත් මේ දරුව තමන්ට අවුරුදු 10ක් වෙනකන්ම ජීවත් වෙන්න සමත් වුණා. අවුරුදු 10දී මිය ගියත් මේ දරුවත් ගොඩක් විශේෂ තත්ත්වයක ඉපදුන පුංචි දරුවෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ජොනතන් පිට්‍රි එහෙමත් නැත්නම් සමනල දරුවා කියලා හඳුන්වන දරුවා ගැන. මිනිස්සෙක්ට තියෙන ආත්ම ශක්තිය උපරිමයෙන් පෙන්නපු දරුවෙක් තමයි මේ ජොනතන් කියලා කියන්නේ. උපතේ ඉඳන්ම තියෙන හොඳ කරන්න විදිහක් නැති එපිඩෙමොලයිසස් බුලෝසා කියන ලෙඩෙන් පීඩා විඳපු මේ දරුවා තමන්ගේ මුළු ජීවිත කාලෙම වේදනාවෙනුයි හිටියේ. නවීන වෛද්‍ය විද්‍යාවේ තියෙන ගොඩක්ම වේදනාත්මක රෝගයක් තමයි මේ රෝගය. මේ රෝගයේදී මේ දරුවගේ හැම සමනල් තටු වගේ ගොඩක් සියුමැලි. ඒ හින්දා පොඩි දෙයක් වුණත් මේ දරුවගේ හැම ගැලවි ගැලවි එන්න වගේම පුපුරන්න පටන් ගන්නවා. මේ දරුවා තමන්ගේ ජීවිත කාලයම රෝහල් වලට යන එකයි පරීක්ෂණ වලට ඉඳ ගන්න එකයි තමා කළේ. 2018 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මේ දරුවට සැත්කමක් කළාට පස්සේ වෛද්‍යවරු දරුවට හොඳ වෙයි කියලා හිතුවත් ඇත්තටම දරුවා අවාසනාවන්ත විදිහට මිය ගියා. මේ වගේ වේදනාවක් විඳින්නේ නැතුව ඇත්තටම මේ දරුවා නම් මිය ගියපු එක හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ වෙස්මුහුණු දරුවා කියලා හඳුන්වන දරුවෙක් ගැන. උපතේදී ඇතිවෙච්ච ආබාධ ගැන සලකනකොට ගොඩක්ම අමුතුම දේ වෙලා තියෙන්නේ මේ දරුවට කියලා කිව්වොත් නිවැරදි. වේකෝන් ෂෝ කියලා හඳුන්වන මේ දරුවා චීනයේ හුනාන් පළාතේ ඉපදුන දරුවෙක්. හමේ ඇති වුණ ගොඩක් දුර්ලභ ආබාධයක් හින්දා මේ දරුවගේ මූණට උඩින් හමේ පාටටම වෙස්මුහුණක් දාගෙන ඉන්නවා වගේ තවත් මූණක් ඇවිල්ලයි තිබුණේ. මේ දරුවා ගැන දැනගත්ත චීනය පුරාම මිනිස්සු දරුවව හොඳ කරන්න ආධාර දෙන්න පටන් ගත්තා. හැබැයි මේ දරුවගේ කටේ උඩු තල්ලේ ඉඳන් කන් දෙකට එනකම් විශාල කොටසක් මේ උඩින් පිහිටලා තියෙන වෙස්මූණ වගේ කොටසෙයි පිහිටලා තිබුණේ. අන්න ඒ නිසා වෛද්‍යවරු සැත්කම කරන්න කලින් මේ මූණ ස්කෑන් කරනකොට මේ දරුවගේ මූණේ තියෙන ගොඩක් සියුම් පටක සේරම වගේ එහෙ මෙහෙ ගිහින් විනාශ වෙලයි තියෙන්නේ කියලා හොයාගත්තා. පටක විතරක් නෙවෙයි, ඒ වගේම මේ දරුවගේ කම්මුල් දෙකේ අස්ති වගේ උඩු හකු කොටසේ අස්තිත් ගොඩක් හානියට පත් වෙලා කියලා ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණා. ඒ නිසා සැත්කමක් කරලා මේ වෙස්මූණ වගේ කොටස මේ අසරණ දරුවගේ මූණෙන් වෙන් කරන්න පුළුවන් කමක් වෛද්‍යවරුන්ට තිබුණේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ රෝම වැඩිම ගෑනු ළමයා ගැන. සුපාත්‍රා සැසිෆාන් කියලා හඳුන්වන මේ දරුවා උපතින්ම හයිපර්ට්‍රිකෝසිස් කියන රෝගයට ගොදුරු වෙලයි හිටියේ. මේකෙදි මේ දරුවගේ හැම රෝග වේගයෙන් වර්ධනය වෙන එකයි වෙන්නේ. මේ විදිහට රෝම වැවුනට පස්සේ පේන විදිහ නිසා මේ රෝගය වෙයාවුල්ෆ් සින්ඩ්‍රෝම් කියලත් හඳුන්වනවා.
ඒ විදිහට මේ දරුවගේ මූණේ, බෙල්ලේ, අතපයේ වගේම කකුල් වලත් ගොඩක් වේගයෙන් රෝම වැවුණා. දරුවගේ දෙමව්පියෝ මේක හොඳ කරන්න කියලා හිතාගෙන රෝම අයින් කරන්න කරන ලේසර් සත්කාර පවා කළත් මේවා වැවෙන එක නැවතිලාම නැහැ. ඒ හින්දා මෙහෙම ජීවත් වෙන්න පුරුදු වුණ මේ දරුවා තමන්ගේ පාසල් අධ්‍යාපනයත් දැන් ඉවර කරලා අවුරුදු 19 දී තමන්ගේ සහකාරයාවත් හොයාගෙන සාමාන්‍ය කෙනෙක් වගේම ජීවත් වෙනවා. තව මේ දරුවගේ තියෙන රෝම නිසා ලෝකයේ රෝම වැඩිම කාන්තාව විදිහට මේ දරුවා ලෝක වාර්තා පුටටත් එකතු වෙලා තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ ලෝකේ අසාමාන්‍ය විදිහට ඉපදුන පුදුම හිතෙන ළමයි ගැන. අපි මේ කතා කරපු ළමයි අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන දරුවා ගැන අහලද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම්, දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.